විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එතකොට ත්‍රස්තවාදීන් විදිහට මේ සිටපු 130-140ක් වගේ සංඛ්‍යාවෙන් පැහැදිලිවම මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියන අය කවුද කියන එක අපි සොයාගෙන තිබෙනවා. එතනින් පිරිසක් මේ බෝම්බ පිපිරීම් වලදී සහ සායින්ද මරතු ගැටුම් වලදී මිය ගියා. මාස්ටර් මයින් එක්කෙනෙක් තමයි දැන් ඇල්ලුවේ සෞදිවල. අපේ නිලධාරිනුත් ගිහිල්ලා එයා පිරිදරයද අල්ලගත්තා. එයා ලොකු නායකයෙක් මේකේ. රටේ ආරක්ෂක තත්ත්වය හොඳ තැනක තිබෙනවා. අපි ඒ ගැන සතුටු වෙන්න ඕන. මේ අනවශ්‍ය ප්‍රචාර, බොරු ප්‍රචාර, අසත්‍ය ප්‍රචාර, මහජනයා නොමග යැවීම, සෝෂල් මීඩියා මේ තත්ත්වෙන් තමයි මේ නොසන්සුන් තත්ත්වයේ තිබෙන්නේ. අනිත් එක ආණ්ඩුව මේක හොඳ තැනකට ගන්නකොට ඒකට කැමති නැති පිරිසක් රටේ ඉන්නවා. මේක අනිත් පැත්තට මොනවා හරි මේක දෙයක් වෙනවා නම් හොඳයි කියලා හිතන අයත් ඉන්නවා. දේශපාලන අංශෙත් ඉන්නවා, විපක්ෂෙත් ඉන්නවා, ආණ්ඩුවෙත් ඉන්නවා එහෙම අය. ඒක තමයි ඇත්ත කතාව. තමුන්නාංශලාගෙනුත් මම ඉල්ලන්නේ මේකේ දැන් කෙරෙන්න ඕන ලොකුම පැත්ත තමයි මේ මුස්ලිම් ජනතාවට මේ මොන විදිහේ පොඩි ඔය තියෙන ප්‍රශ්න අපිව බේරලා දෙන්නම්. හිත් වේදනා ඇති කරගන්න එපා කියන එක.